අයිබුවන් කියලා පිළිගන්න වෙනද වගේම අදත් සිරු දෙනාම මගේ YouTube channel එකට අද මම ඕගොල්ලන්ට පෙන්වන්නේ නිවසේදී අපි හදාගත්ත දමල වැලකින් ප්‍රථමයෙන්ම දමල කරල් ටික කඩාගෙන රසයට තෙල් දාගන්නේ කොහොමද කියලා. ඉතින් වෙනද වගේම මම නිතරම ඔයාලට ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් කෙටි රෙසිපි. ඉතින් මේකත් ඒ වගේම කෙටි රෙසිපියක්. ඉතින් අපි දන්නවා අපි ඕන කෙනෙක් බොහෝ දිනක දමල තෙල් දාන දන්නවා. නමුත් මම මේ වීඩියෝස් කරන්නේ ගොඩක්ම සමහර උයන්න දන්නේම නැති කට්ටිය ඉන්නවා. එයාලට තමයි ඉතින් මේක පහසුනත් මේකේ පොඩි රහසක් තියෙනවා. අපි මේ විදිහට හදාගත්තාම මේක හරිම රසයි. මම ඒක ඔයගොල්ලන්ට ඉක්මනට කියලා දෙන්නම්. එහෙමනම් අපි ගිහින් බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ බලන්න මම මේ හදලා තියෙන දමල වෑංජනේ ලා කොළපාටට හොඳට තියෙනවා. ඉතින් මේ ක්‍රමයට හදපුවම තමයි මේක රස. මම වැඩි වෙලාවක් ගන්න තු ඔයගොල්ලෝ ඉක්මනට කියනනම් ඒ රහස මොකද්ද කියලා. මන් දඹල මෙන්න මේ විදිහට හරහට තමයි මුලින්ම කපා ගන්නේ. ඉතින් මේ විදිහට පොඩිට කපා ගත්තාම මේක හරිම රසයි. හොඳයි. දැන් මම මෙතනදී අරගෙන තියෙනවා හාල් මැස්ස ස්වල්පයක්. මම ඔළු කඩලා මේක හොතර සුද්ධ කරලා හොදලා තියෙන මේ හාල් මැස්ස. අපිට උමලකට දාන්නත් පුළුවන්, අපිට ඕන නම් කූඹිස දාන්නත් පුළුවන්. නමුත් මම මෙතනදී පාවිච්චි කරන්නේ හාල් මැස්ස. ඊට අමතරව මම මේ පොඩිට කපා ගත්ත තක්කාලි ගෙඩියක්, ලුණු ගෙඩි භාගයක්, කවුමිරිස් කරල් කීපයක්, කරපිංචා ස්වල්පයක්, ඊට අමතර අරගෙන තියෙනවා කෑලි මිරිස් තේ හැන්දක්. ඉතින් මෙතනදී අපි මිරිස් කුඩු වලට වඩා කෑලි මිරිස් තමයි ගන්න ඕනේ. ලුණු කුඩු ස්වල්පයක්, කුරුඳු පොතු කීපයක්, අබ තේ හැදි භාගයක්. මෙතන තියෙන්නේ අපේ නිවසේදී අමරා ගන්නාලද කහ පේස්ට් එකක්. ඉතින් කහ කුඩු දාන්නත් පුළුවන්. මම මෙතනදී අමරාගත කහ තමයි පාවිච්චි කරන්නේ. දැන් මෙතනදී අපිට මම මේ නාන්ස්ටික් පෑන් එකට පොල් දෙල් ටික දාලා මේ අබ ටික බැද ගන්නවා. දැන් මම ඕගොල්ලන්ට කලින් කිව්වා නේද අපිට මේකට නාන්ස්ටික් පෑන් එකක්ම ගන්න වෙනවා. මොකද අපි වෙන භාජන හදපුවාම ඇලෙන්න බලනවා. ඉතින් මේක අපි හදන්න ඕනේ නාන්ස්ටික් පෑන් එකකම තමයි. ඉතින් දැන් මම හොඳට මේ අබ ටික පුපුරන්න ඉඩ අරිනවා. ඊට පස්සේ තමයි මම ඉතුරු කලමනාක ටික මේකට එකතු කරන්නේ. ඔන්න දැන් නම් අබ ටික පොඩ්ඩක් පුපුරගෙන එනවා. හොඳයි. අබ ටික පුපුරවුවට පස්සේ මම දැන් මේකට හාල් මැස්සු ටික එකතු කරලා ටිකක් කළා කර වෙනකම් බැද ගන්නවා සාමාන්‍ය ප්‍රමාණයකට. ඉතින් මුලින්ම හාල් මැස්ස එක බැද ගන්න ඕනේ චුට්ටක් කර වෙන්න. ඒක තමයි අනික් කාරණාව. එතකොට මේක අපි හදන බැදුම ගොඩක් රසවත් වෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා වගේ නන්ස්ටික් පෑන් එක මේකට ගන්න වෙනවා. ඒකට හේතුව තමයි අපි මේ බැදුමට කිසිම වතුර ටිකක් එකතු කරන්නේ නැහැ. අපි දඹලවල තියෙන වතුරෙන්ම තමයි මේක හදන්නේ. එතකොට තමයි මේක ගොඩක් රසවත් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් මම ඒකටම කරපිංචා ටිකක් එකතු කරා. ඉතින් මේ මම කියලා දෙන රෙසිපි හරිම පහසුයි. ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන් බලලා. ඉතින් කරපිංචා ටික පොඩ්ඩක් අපි බැදගමු මෙන්න මේ ආකාරයට. ඉතින් අනෙක් කාරණාව තමයි අපි සාමාන්‍යයෙන් කෑමක් හදනකොට ඒ පිළිබඳව නිසි අවධානයකින් හදනවා නම් අවබෝධයෙන් හදනවා නම් අපිට මේ විදිහට රෙසිපි මතක තියාගන්න අවශ්‍ය කරන්නේත් නැහැ. ඉතින් මම ඒකට දැන් කුරුඳු පුතු කැලි ටිකකුත් එකතු කරා. ඉතින් අපි හදන ගොඩක් මාළු වලට මේ දේවල් අපි අනිවාර්යෙන් දානවා. කුරුඳු පුතු, කරපිංචා, ඉතින් ඒ වගේ දේවල් සාමාන්‍ය අපි බේසික් දේවල් මතක තියාගත්තාම අපිට ඕනම කෑමක් පොඩ්ඩක් හිතලා වෙනස් කරලා හදාගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් දැන් කරපිංචා ටිකත් පොඩ්ඩක් බැදුනට පස්සේ තමයි මම දැන් ලුණු ටික එකතු කරන්නේ. ඒ කරලා ලුණු ටිකත් අපි ටිකක් කරලා බැදගමු. ඉතින් මේ හරිම සුවඳක් එනවා දැන් මේක බැදෙනකොට මේ කරපිංචයමත් දාපු නිසා. මම දැන් ඒකට කෑලි මිරිස් ටිකත් එකතු කළා.
හොඳයි දැන් මේ ටික පොඩ්ඩක් කළා බැදෙන්න ඉඩ ඇරලා මම දැන් තක්කාලි ටිකත් එකතු කළා ඊට පස්සේ දැන් මම දැන් අනිත් කලමනා ටිකත් ඔහොම එකතු කරනවා මේකට කහ ටික එකතු කරනවා මේ ආකාරයට ඊට අමතරව කෑලි මිරිසුත් මම එකතු කළා ඊට පස්සේ අපි චුට්ටක් කළා මේ විදිහට මේක පොඩ්ඩක් මද ගින්නේ බැදගමු හොඳයි දැන් මේ ටික චුට්ටක් බැදුනට පස්සේ තමයි මම දැන් මේකට දඹල ටික එකතු කරන්නේ මම උඹලට මුලින්මත් කිව්වා මේකේ රහස තමයි මේකට වතුර පොඩ්ඩක්වත් එකතු කරන්න එපා එහෙම වුණොත් අපි හදන දඹලේක රස නැහැ. එතකොට මේක තමයි මම ඔයාලට කිව්වේ මේක අපි නන් ස්ටික් පෑන් එකකම තමයි අනිවාර්යෙන් හදන්න වෙන්නේ. එහෙම නැත්නම් අපිට පොඩ්ඩක් අර මැටි භාජන වල වෙනත් භාජන වලට හදාගන්න මේක අමාරුයි. වතුර එකතු කරන්න වෙනවා ඇලෙන නිසා. දැන් මම මේක විනාඩි 15ක් 20ක් විතර මේ විදිහට මද ගින්නේ පොඩ්ඩක් තියාගත්තා. ඉතින් දැන් මේක නියම ප්‍රමාණයට තැම්බිලා තියෙනවා. මම පොඩ්ඩක් කෑල්ලකුත් කාලා බලනවා. ඉතින් මට දැන් මේක ලිපෙන් බා ගන්න පුළුවන්. ඉතින් මේකේ රහස තමයි වතුර චුට්ටක්වත් මේකට එකතු කරන්න එපා. නන් ස්ටික් පෑන් එකකම හදා ගන්න උත්සාහ කරන්න. මට මුලින් කියන්න අමතක වුණා මේකට ඕගොල්ලෝ හදනකොට ලුණුත් දාගන්න. ඉතින් අපි දන්නවනේ ඉතින් අපි හදන ඕන කෑමට අපි ලුණු දානවා කියලා එක සාමාන්‍ය දෙයක්නේ. මට පොඩ්ඩක් මේක මේ වීඩියෝ එකට ගන්න අමතක වුණා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නැත්නම් ඔයාලා කියලා බලන්න ෂෙයා කරන්න. මේක හදලා ඕගොල්ලෝ මට පල්ලෙහා පුළුවන් නම් කමෙන්ට් එකක් දාලා හොඳයි නම් හොඳයි කියන්න බයිනෝ නම් බනින්න. ඉතින් මම නැවතත් මේ වගේම කෙටි රෙසිපි එකකින් ඔයගොල්ලෝ හමුවට පැමිණෙන්නම්. එතකන් සීල් දෙනාටම සුබ දවසක්.